අද පුසන් පොය දවස. ඉතින් අද පොඩක් කම්මැලිකමක් ආවා වැඩ ටිකක් ඔක්කොම ඉවර කරපු නිසා. මම බැලුවා පොඩි road trip එකක් යන්න. කොස්ලන්ද පාරේ බලනවා ඒකේ ඇස්සේ පාරක් කොයි හරි ගිහිලා ලස්සන තැනක් තියනවාද කියලා පෙන්වන්න පුළුවන්. අද සමහරට දන්සලුත් තියෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම යන්නේ මගේ ජංගම නිල රතේ. ආවා බෙරගල වැල්ලවායේ පාරේ නිකපොත කියන හන්දියෙන් හැරිලා පහළට මේ දැන් ඉන්නේ ගම අක්කර 100 කියන ගම මෙතන ලස්සන තරම් මේක නැවතුවේ මේ ලස්සන ගඟක් යනවා ඉතින් මේ ගඟේ තව චුට්ටක් උඩට ගියාම එක තැනක මගේ පරණ නාඩගම් වීඩියෝ එකක පාට් එකක් මේ වීඩියෝ කරා පරණ නාඩගම් මඩුවකෝ ඉතින් කිදුරු නටන්න මම එළියට බැස්සම යන්නේ කොහෙද කියලා හිතාගන්න බැරුව ගියා කොස්ලන්දට යන්න ගියා කොස්ලන්දේ තෙල් තියෙනවා කියලා කිව්වා පෙට්‍රල් ඒ වුණාට පෙට්‍රල් යද්දී සෑහෙන් දිග පොලිමක් කියෝ ඉතින් මට යන්න තරම් ඇති හිඳ මම මෙහෙට ආවා ලස්සන තැනකට මම යන්න හදන අක්කර 100න් පරණ නාඩගම් එකේ පළවෙනි ෂොට් එක ෂූට් කරපු තැනට එතන හරි ලස්සන තැනක් කරසී ඉඳන් ආවා කාල් කන්න කියලා ගමකට එතන තමයි මම අර පරණ්ණාඩගම් එකේ ඕපනින් ස්ටාර්ටින් ෂොට් එක මේ කරේ ඉතින් මට මගේ හිතවතෙක් හම්බුණා සුනිල් අයියා සුනිල් අයියා කියලා මම කිව්වා සුනිල් සර් කියලා කියන්නේ මේ ස්කෝල් එක ප්‍රින්සිපල් කෙනෙක් මේ අයියේ මේ මෙතනින් යන්න පුළුවන් පාර මේ පාරෙන් ගිහිල්ලා මෙහෙන් කොහෙටද යන්නේ ඕ කියන්නේ ඕම අබගහපුර වැත්තෙන් ගිහිල්ලා වෙලංගිට වැටෙනවා වෙලංගිටට මේක අලි ඉන්නවනේ මේක අලි ඒක අපි එතන මේ පාර කොහෙටද යටෙන්නේ ඕ කොහොම ගියාම ඒක රෝසවත්තර රෝසවත්තර වහුණාම කැලිපානා වෙලා හරහා වැල්ලවයි A4 පාර කියන්නේ මෙරගල වෙලවයි පාර. කොයි හරි දඩෙන්. ඇටෙන්නේ ගම්පහ ස්කෝල් එකට කලින් වගේ. ආ මෙහෙත් තියෙන ගම්පහ කියලා තියෙන. ඒ ගම්පහේ මිරිස්වත්ත කියලා තැනක් තියෙනවා. ඌව මහ වෙලගම්. මේ කොච්චර විතර දුරයි පාර හොදද? සාමාන්‍යයෙන් දෙතුම්බලක කොට පාර අවුල්. ඔව්. කාපට් කරගෙන ලැබදෙන. යහට වෙන කාපට් කරලා තියෙන්නේ. ඔව්. මොකද ඒ ටිකද? අද පොසොන් පොය දවසේ මං එළියට බහපු ගමන. ආ? දන්සලට ගිහින්. ආ මේ මෙතන දන්සලක් තිබ්බත් මේ දන්සල් දෙකක් මිස් වුණා. මඤ්ඤොක්කා දන්සලකුයි මේක ෆ්‍රයිඩ් රයිස්ද? ඔව්. දන්සලට යනවද? මොකද කරන්නේ? ඔයා විශ්වාසයෙන් ගිහිල්ලා වගේ. කමන්නේ. දාද දන්සල යන්න නැතු මේ ලස්සන පාරක් නේ යන්න මේකේ. දැන් වෙලාවත් දැන් බැලුවොත් එහෙම වෙලාව 1:32යි. එහෙනම් මේ මම මේ පාරේ ගිහිල්ලා එන්න. ඔයා මෙහෙට යනවද? ආ හරි. එහෙනම් මම මෙහෙන් යනවා. එහෙනම් තැන්කියු. සුබව. බලමු ලස්සන ඇල පාරකුත් යනවා මේ දකුණු පැත්තෙන්. අර මුල් ටික නම් මාර ලස්සන තැනකට ආවා මේ කාල් කන්නේ ලස්සන තැනක් කියන්නේ මෙන්න මෙතන තමයි මගේ පරණ නාඩගම් වීඩියෝ එකේ ගුරුලා එක්ක මම වාඩි වෙලා ගත්ත ෂොට් එක ගත්තේ සුභාදාම පව කරන්න උඹලට බෑ බලව මේ වතුර එහෙම මාර ක්ලියර් තොර මේ පැත්තක් තියෙනවා මෙහෙත් හරි ලස්සනයි මං හිතන විදිහට මේ ඊයේ පෙරේදා වැහැලා මේ මං හිතන්නේ මේ බොර වතුර ගිහින් තියෙනවා මේ උඩින් එකයි මෙතන මේ අද චුට්ටක් බොර ගතියක් තියෙන්නේ ලොකු කුඹුක් ගස් තියෙනවා බලමු මේ වතුර නම් මාර කූල් මේ සෑහෙන්න ලොකු සයිස් කුඹුක් ගස් තියෙන්නේ මෙයාටත් පොඩි බ්‍රේක් එකක් දුන්න දැන් මං සෑහෙන දුරක් ආවා හොඳට රත් වෙලා තියෙන්නේ ඒකින් දැන් යාරත් පොඩි බ්‍රේක් එකක් දීලා මෙතනින් සුනිල් අයියා කියපු පාරේ යනවා ගම්පහට ගම්පහ කියන්නේ කොළඹ ගම්පහ නෙමෙයි මං හිතන්නේ කොස්ලන්ද ටිකක් පහු කරලා තියෙනවා මේ පැත්තේ අය වැල්ලවායට යද්දී යන්නේ මේ පාරෙලු
ඉතින් මේක ලස්සනයි කියලා හිතෙනවා. මොකද මේ හරියෙම සෑහෙන කැලේ පරිසරයක් තියෙන්නේ. තව වැඩි වෙලා ඉන්නත් පොඩ්ඩ වැස්සකුත් එන්න වගේ ගොරවනවා. වැස්සකට කලින් ගියා නම් හරි. මම කැමරා එක තියලා මම ෂොට් එකක් ගත්තා. සෝලෝ ට්‍රැවල් කරනකොට ඉතින් ඔකටයි ප්‍රශ්නේ. කැමරා කරන්න කවුරුත් නැහැ. කිලෝමීටර් දෙකක් තුනක් විතර ආවා. මේ කිව්ව තරම් ලේසි නෑ පාර. මේ වගේ පාර යුද්ධ ඉවරෙච්ච හැටිය මුලදී මං ගියා. එතකොට තිබ්බ පාරට වඩා චුට්ටක් හොඳයි. මේ මං හිතන්නේ මේ කැලේ අලි ඉන්නවා. එහෙම පාට අපේ මේ හැරි කොහමද අලි ඉන්නවා. බලමු අපිට අලියෙක් හම්බෙයිද කියලා. මම ආවා ලස්සන තැනකට. බොක්කේ අරාව කියන්නේ මෙතෙන්ට. ඉතින් මෙතන මේ කුඹුරු යායක් තියෙනවා. ඊට පස්සේ ඇලක් තියෙනවා. මේ පැල උඩ ඉඳන් හරිම ලස්සනයි මේ තැන. ලස්සන වතුර පාරක් යනවා මෙතන. වටේම තියෙන්නේ කැලෑව තියෙන්නේ. මම නම් මොකද? මම නම් පුංචි මහත්තයා. පුංචි මහත්තයා මේ හරියට මොකද හරියටම කියන නම? මෙයාට බොක්කේ ආව කියන්නේ. බොක්කේ ආව. ඒතකොට මේ කියන්නේ මේ මේ මේක මේ කුඹුරු ගොඩක් ඉස්සරින්දම් කරන ඒවාද? 15 20ක් කරනවා මේක දැන්. එන්නකෝ මාමලා තුන්දෙනා වෙන්නකෝ ළඟට කතා කරමු පොඩ්ඩක්. ඒ කියන්නේ මේ තනිකරම ඕගොල්ලෝ තුන්දෙනාද කරන්නේ මේ? නෑ නෑ මේගොල්ලෝ අපි වෙන අය. අපේ රාජකාරිය අපි වෙන අය. වෙනම කියන්නේ අපි පතල්. මම විතරයි ඉන්නේ. මේ මාමා තමයි. මේ මාමා තමයි පාලනය කරන්නේ. මේක පාලනය කරන්නේ. එතකොට මේ ආනික වැඩි විදියක් නෑ. ඌරෝ ඉන්නවා, අලි ඉන්නවා, ගෝනු ඉන්නවා. හොටල් දුවක් වත්තුන ඒක තරම් ගන්න පොලිසිය ඇවිල්ලා. ඔව් නේද? ඒකට කල්පනාවක් නෑ නියෝගේ. ජීවිතේ කොහොමද කියලා. ඔව්. නෑ දවල් දෙකේම මේ මාමයි නැන්දායි තමයි රකබලා ගන්න මේ කුඹුරු සම්බන්ධ වෙන්නේ. ඉතින් රාට අලි එනවා, දවල්ට කුරුල්ලන්ගෙන් හානිය, රිලව්ගෙන් හානිය. ඒකට මොනරු? මොනරුන්ගෙන්? ඔව්. සාම හතෙක් ගෙම්ම ගියා. එතන මෙහෙ මේ පොටියෝ දිවියෝ ඒගොල්ලෝ ඉන්නවද? සාම හතෙක් ඉන්න වලසුත් ඉන්න. වලස් මීහරක් ආව හදිද? මීහරක්? උළුහරක්. උළු මීහරක්. ඔව්. උළුහරක් කියන්නේ කලාවට වැදිරලා තියෙන. වැදිරෙන්න. වලස්සු ඉන්නවා. ඔව්. හරි. ඒ සාම පොටි ඉන්නවා. අලි ඉන්නවා. ඒ සාම සතෙක් ගෙම්ම ආරක්ෂා වෙලා තමයි මේගොල්ලෝ මේ ජීවත් වෙන්නේ. මාමා අලි මන්තර දන්නවද? දන්නේ නැහැනේ. එතකොට කොහොමද අලියාම වේලවන්නේ? රත්නත රතිඤ්ඤා දානවද? අලිවැඩි දානවා. එතකොට මේ 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 කුඹුරු විතරද කරන්නේ නැත්නම් වෙන මොනවත් වගා කරනවද? වෙන දේ එළවලු වගා කරනවද? මොනවා මොනවා වගේද මේ සාමාන්‍ය? දාන ගෝ දානවා. අහ් බොන්ච් දානවා, ගෝ දානවා, කැරක් දානවා, බීට් දානවා. එක එක කාලෙන් කාලෙට තමයි ඒක වෙනස් වෙන්නේ. තක් වැඩි දානේ, තක් කලි බොන්චි පමණ. තක් කලි බොන්චි. ඉක්මනින් එනවා නේද? මාස 3ක් දෙනවනේ. මාස 3ක් එනවා. අන්න ඒ ඒ කුරුල් වේලවන්න. ඒක චුට්ටක් පය පෙන්නන්න මේ මේ කුරුල්ලා තමයි මේක තියෙන්නේ. මේක මෙන්න මේ කම්බිය ඇද්දම අතන තියෙනවා එක එක ටින් කෑලි ඒවා මේ වෙල්ලලා ඒ ටික එනවා කුරුල් වෙලවන්න තැයි තියෙන. ඉතින් හරි අමාරුයි කොයි වෙලාවෙත් බලන් ඉන්න ඕනේ. මේකෙන් රාදවල් දෙකෙන් අපි කියන කුරුල්ලන්ගෙන් මොනරුන්ගෙන් රාට අලින්ගෙන් ඌරන්ගෙන් ඒ ඔක්කොගේම ආරක්ෂා වෙලා මේක රකබලා ගන්න ඕනේ. ඉතින් මම මුකුත් නැද්ද මේ අත්දැකීමක් නිකන් භයානක අත්දැකීමක් අලි හරි ඇවිල්ලා මොනා හරි වෙලා අදිනක මෙතන පොන් තලහසකට වන්නේ ගයි. ඔව් තලපිරින් මැද්දනේ අලි ඇවිල්ලා මම ඉන්නකොට උඩ. ඔව් මං ගහවදා ගත්තා. ඒකද මේ කියන්නේ වෙච්ච දරුණුම මේ කැලේ ඉවර කරලා තාර පාරකට වැටුණා. පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලි මේ කොහෙද? මේ හරියට මොකද්ද කියන්නේ? හා කැලිපානා. හා කැලිපානා විල ගියේ නම් කැලිපානා විල. පොඩි මල්ලිගේ බයි. ඉතින් මේක ගිහිල්ලා වැටෙන්නේ දෙරගල වැල්ල වාය පාරේ ගම්පහ කියන තැනට තමයි. ඉතින් පාර නම් ඇත්තටම හොඳයි. දැන් මේ කාපට් පාරක් මං හිතන්නේ මේක ඉරිනම් ගහලා නැහැ.
මම තවත් ලස්සන හන්දියක නැවැත්තුවා දැකලා මේ මේකට කියන්නේ කැලිපනාව හන්දිය කියලා. ඉතින් මෙතන කෝවිලක් තියෙනවා. මේ කෝවිල තියෙන තැන හරි ලස්සනයි මේ මොකද මේ මෙන්න මෙන්න මේක හින්දා. මේ ගඟේ අපි නිකපොතින් හැරිලා ආපු අක්කර 100 ඉඳන් දිගටම තියෙන්නේ මේ පොඩි වතුර පාරවල් එක්ක ලොකු කුඹුක් ගස් තියෙන අන්න ඒ වගේ පරිසර තමයි මේ මේ පැත්තේ තියෙන මේ කැලිපනාවත් එහෙම තමයි ලස්සන ගඟක් මේක ඉතින් මේ ගඟ දිගේ ඇවිදගෙන යන්නත් හිතෙනවා පොඩි වැස්සක් වගේ එන හින්දා මම මේ ගමන දිගටම යනවා මම හිතන්නේ මේකෙන් ගිහිල්ලා ගම්පහට ගිහිල්ලා එතනින් කොස්ලන්දට තමයි මට යන්න තියෙන්නේ මොකද ඒකට මට ආයි පාරක් බෙරගල පැත්තට යන්න පුළුවන්. අර කැලෑ පාරෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ කාපට් පාරට ආවා. කාපට් පාරට ආවයින් පස්සේ දියලුම ළඟටම තමයි වැටුනේ පාර. ඉතින් හිතනින් ගත්ත පොඩි මිරිස් ලුණු මිරිස් දාපු අඹ ගෙඩියක් දියලුම මම හිතන්නේ මේ සතියේ දියලුම දැක්ක පස්වෙනි පාරද කොයිද මේ? ඉතින් මට නිතරම මේ පාරේ යනකොට දියලුම අහු වෙනවා. කොළඹට නිවාඩුවක් දීලා මම ටික කාලයකට ආවා කොළඹින් එළියට. ඉතින් මම හිතුවා මෙහෙම හරි ලස්සන තැන් තියෙනවා. මෙහෙ හරි ඒ කියන්නේ දැනුම තියෙන මිනිස්සු ඉන්නවා. මම ලවින් ශ්‍රී ලංකා ට්‍රැවල් channel එක කරන්න හිටියා. ඒ වුණාට දැන් ලංකාව ලවින් තාත්තෙන් පොඩ්ඩක් ගිහිලා තියෙන මේ පෙට්‍රල් පොලිමුයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක ඉතින් මම එදිනෙදා කරන යන දෙන්න තැන් ඒ දේවල් එක්ක මේ බ්ලොග් එක කරන්න හේතුව island life කියලා. ඉතින් මේ channel එක subscribe කරන්න අමුතු දේවල් අමුතු තැන් වලට ගිහිල්ලා මම videos පුළුවන් හැම වෙලාවකම දාන්න. ඒ වගේම සජිත් පීරිස් channel එකේ මම මගේ කලින් කරපු වැඩ ගැන කරන reviews ටික ඒ විදිහටම මම මේ reviews නෙමේ ගැන විස්තර ටික මේ කරන වීඩියෝස් ටිකයි සින්දුයි ඉක්මනින්ම දෙන්නම්. ඉතින් ලංකාව මේ දවස්වල සෑහෙන අමාරු තත්ත්වයක යන්නේ. ඉතින් අපි ඒක බොහොම අමාරුවෙන් කොහොම හරි දරාගෙන යන් පුළුවන් විදිහට අපි ගොඩ නැගෙන්න කොහොම හරි උත්සාහ කරමු හැම කෙනෙක්ම. කොයි වෙලාවකට වැටෙන්න එපා. ඉතින් කොහොම හරි මේක අල්ලගෙන යන්. මම පොසොන් පොයේ දවසේ කරපු වීඩියෝ එකේ මට එන්ඩ් එකක් ගන්න බැරුණා. හොඳටම වැස්සා. අන්තිමට කොහොම හරි අර කැලෑ පාරෙන් ඇවිල්ලා හොඳ කාපට් පාරට ලයිට් ඇස්සේ දියලුමට ආවා. දියලුමෙන් කොස්ලන්දට ආවා. ඉතින් ඕගොල්ලෝ අපි හැමෝම ඉන්නා වගේ පෙට්‍රල් පොලිමක හිටියා. ඊට පස්සේ හොඳටම වැස්සා. මට වීඩියෝ කරන්න බැරි වුණා. අයියෝ කොහොමද මම බලන්නේ කොහොමද? තව බ්ලොග් එකකින් හම්බෙමු එහෙනම්.